දොවරලිය උඩුපු සැල්ලාව වැවිලි සමාගමට අයත් කොට් ලොජ් වතු යායේ සංචාරක නිරත වූ ජනාධිපතිවරයා පිකෝට් රේල් බංපෙත නිරීක්ෂණයට දෙක්වුණා. මධ්‍යම කඳු කරේ කිලෝමීටර 300ක් පමණ කඳු නැකීමේ මාර්ගයක් වන පිකෝ ට්‍රේල් ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙසද සැලකෙනවා. මේ මහනුවර නගරින් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ දෙසට ගමන් කරනවා. පසුව හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර නුවරඑළ නගරේ වටා ගමන් කර අවසන් වනවා. මෙම මාර්ගය බ්‍රිතාන්‍යයේ ජටත් විජිත කාලයේ විශාල වතුවල සිට කර්මාන්ත ශාලා වෙත තේ ප්‍රවාහනයට යොදාගත් බවද සඳහන්. කොට් ලොජ් වතු ජායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ ලයිට් බ්‍රයිට් තේවර්ගයේ නිෂ්පාදනය කරන අතර එහි නිරීක්ෂණ චාරිකාවකටද ජනාධිපතිවරයා එක් වුණා. පිකෝට් රේල් හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සොයා බැලුවා. පිකෝට් රේල් ව්‍යාපෘතියේ නිර්මාතෘ දහවන උපදේශක බිකෙල් කුණාට් මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලොව හොඳම කඳු නැකීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිටීමට එක් කළ හැකි බවයි. And this is the Sri Lanka that I think most people, you know, really want to see. And so we're just putting it on the map for them in a very gentle way. It's just a trail. Long ago, but I want to do it again, go to Pilkington Point. You really got to get that, I could do by horse in detail. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබා දුන් සහාය පිළිබඳ ඒ මහතා ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළා. සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් තුළින් මෙරට ආර්ථිකය නකා සිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද මිහිතියාගේ කෙරුණා.